අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවස්ථා කිහිපයකදී පැහැරගත් බව පැවසෙන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කෙරුණද ඊට අදාළ වාර්තා ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. ඊයේ රාත්‍රී සහ අද දහවල් ඇය යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. එසුවි ස්ථානාපති කාර්යාලයට අයත් රථයකින් අප වාර්තාකරු පැවසුවේ විශේෂඥ මනෝවෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද අද පස්වරුව වනතුරුම ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට නොපැමිණි බවයි. මේ අතර මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද මල්ලතු හා අස්කිරි මහාවිහාරයට පැමිණි අවස්ථාවේදී මල්ලතු පාර්ශවයේ අනුනායක පූජනියංගොඩ විජිත හිමියන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. කුමන්ත්‍රණ කරනවා ඒක කරනවා නේ අමිතුවේ දැන් සිරිමාව නැතින කාලේ ඔය දෙහිදම ජාත්‍යන්තර කුමන්ත්‍රණ දුන්නේ විවිධ ආයතන ඇත්ත වශයෙන් සුවි ස්ථානාධිපති කාර්යාලයේ මැදිහත්වල තනවා කියන්නේ බොහොම වැරදි ගැන අදහලන්නත් බැරි දියුණු රටක් නේ ලෝකේ. මේ අතර දේශපාලඥයන් කීප දෙනෙකු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ ස්වෛරී රට අපකීර්තියට පත් කරන්න කටයුතු කිරීම පිළිබඳව අපිට කනස්සල්ලක් තියෙනවා. විශේෂයෙන් අර සොරාට කලින් කෙහෙල් කියන වැටපයින්නෝ වගේ අපි තවත් බලන් ඉන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වේගවත් ක්‍රියාකාරීත්වය පිළිබඳව රාජිත සේනාරත්න මහත්මයාත් ඉතා ඉක්මනින් ප්‍රශ්න කරන්න වෙනවා. හෙළිවිලා තියෙන කරුණු අනුව මේ කිසිම පදනමක් නැති චෝදනාවක්. ඒතර පදනමක් නැති චෝදනාවක් කිරීමෙන් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ රජයත් විශේෂයෙන්ම තව ජනාධිපතිතුමාවත් ප්‍රසාදයට පත් කිරීම ජාත්‍යන්තර වශයෙන්. එක්සත් ජාතික පක්ෂ නිෂ්පාදනය කරන ලද රාජ්‍ය සේනාධිපතිතුමා අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක කොටසක් තමයි මේ රංගනයේ දක්වලා තියෙන්නේ. මේ අතර අයතා මුදල් ඉපේම සම්බන්ධයෙන් චෝදනා එල්ලෝ වෛද්‍ය සාෆිසියබ්දීන් පසුගිය මැයි මස 25 වෙනිදා අත්අඩංගුවට ගත්තා. එමෙන්න ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වුණා. ඊයේ පෙරවරුවේ අදාළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගත්තා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසුවේ නව අපරාධ පරීක්ෂණ කණ්ඩායමක් යටතේ එකී විමර්ශන සිදු කරන බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නව අධ්‍යක්ෂවරයා එතුමා කිව්වා කතාවක් පොලිසියේ හදවත වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රටේ විශ්වාසය තහවුරු කළ යුතුයි. මං හිතන්නේ අන්න එතෙන්ද ඇවිල්ලා තියෙනවා. අපි ඒක සතුටු වෙනවා. විශේෂයෙන්ම හේතුව පහුගිය කාලයේ පුරාවටම කණ්ඩප්පා, ඒස්පී තිසේරා, සානි අබේසේකර විසින් මේ ලංකාවේ තිබූ නීති පොත් පැත්තට විසික් කරලා දාලා ඒවා මෙහෙවපු රාජ සේනාගත්ත වැනි සත් බදුරුදීන් වැනි මේ දේශපාලන අතකොළු වලට ජාතිවාදීන්ගේ අතකොළු වලට මුවා වෙලා ඔවුන් නීතිපොත් විසිකරලා කුණුකුඩුවේ දාලා ඔවුන්ගේ නීතිපොත් හදාගෙන ඔවුන්ට ඕන විදියට කටයුතු කිරීමක් කරේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකිනිලධාරීන්ගේ ප්‍රකාශයන් ලබා ගත්තා. ඒ ප්‍රකාශයන් ලබා ගන්න අවස්ථාවේදී සැකකාර සාපිසාබ්දීන් වෛද්‍යවරයා ළඟ තියාගෙන තමයි මේ ප්‍රකාශ ලබාගෙන තියෙන්නේ. ඒ බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ බැහැර යාමේ ලේඛනවල නිකිනිලධාරීන් සටහන් කරලා තියෙනවා. සෑම මිනිසෙකුටම සාධාරණයේ තිබිය සෑම මනුෂ්‍යයෙකුටම සාධාරණෙන් ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි. එනිසා කූට මේ රට විනාශ කරන පසුගිය කූට ඇමතිවරු අගතියට පත්වෙච්ච අම්මා වරුවෙන් පෙනී ඉන්න ඕන කියලා අපි මේ අවස්ථාවේදී කියනවා. විශේෂයෙන්ම CID ආශ කරා මොහු අපකොන්දේසි උල්ලංඝනය කර තිබෙන බව. ඔහුට ඉදිරිපත් කර තිබෙන එක අපකොන්දේසියක් තමයි සෑම මාසකම සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල් අංශයේ පෙනී සිටින ලෙස. නමුත් ඔහු අවස්ථා දෙකකදී එම කොන්දේසි උල්ලංඝනය කර තිබෙන ආකාරය ගරු අධිකරණයේදී වාර්තා වුණා.